පසල් කාලෙන් පසු පාසල් ඉදිරිපිට අද විරෝධතා සංවිධාන කර තිබුණා. තම ඉල්ලීම් සඳහා සුභවාදී පිළිතුරක් අද ලැබුණහොත් වැඩවර්ජනය අවසන් කරන බවයි විශ්වවිද්‍යාල අනත්තින කාර්යමණ්ඩල වෘත්තීය සමිතිය පවසන්නේ. අපේ එක් ඉල්ලීමක් වන MCA දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරනවායි කියලා ඊයේ දිනේදී ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පොරොන්දු වුණා. අනිවාර්යෙන් එම සුභවාදී තීරණය මත අදාළ චැප්පලේඛන නිකුත් වුණු පසුව අපිට පුළුවන් මෙම වැඩවර්ජනය අවසන් කරලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය යළිත් යථා තත්ත්වයට පත් කරන්න. මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ අනත්තින සේවක කාර්ය මණ්ඩලය ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 15ක් ගත වෙනවා. ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයන් පිරිසක් ජනාධිපති උපදේශක සහ කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමග සාකච්ඡාවක නිරත වුණා. සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරනු ලැබුව අපේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ අපේ ග්‍රාම නිලධාරී දීමනාවන් සම්බන්ධයෙන් අපි තිර දෙන ගැටළු පිළිබඳව ඒවටත් යම් සාධනීය විසඳුම් ලැබුණා. අපේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නත් ඒ වගේම අපේ දීමනා සම්බන්ධත් සියලු ප්‍රශ්න දවසේ සාකච්ඡා කරනු ලැබුවා. ඒ අනුව සාගල රත්නායක මැතිතුමා බදාදා දිනේ මේ සම්බන්ධ මුදල් අමාත්‍යාංශ අධාල මූල්‍ය කමිටුව සමග සාකච්ඡා කළා. අපට කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන මේ අතර කළමනාකරණ සේවාවේ නිරත නිලධාරීන් එළඹෙන 8 සහ 9 වෙනිදා වැඩවර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ කළමනාකරණ සේවා නිලධාරීන්ට නිර්දේශිත MN3 වැටුප ලබා දෙන ලෙසත් පරිපාලන නිලධාරීන්ගේ අහිමි කරන ලද විධායක තත්ත්වය නැවත ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි. රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා සංගමය ඇතුළු මේ වෙනුවට තියෙන සියලුම කළමනාකරණ වෘත්ති සමිතිය එකතුව 8-9 වෙනි දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අපි සූදානම් වෙලා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මීට පෙර අපිට මේ සම්බන්ධව යම්කිසි සාධාරණ විසඳුමක් නොලැබුණොත් ඒ සම්බන්ධව වෘත්තීය කටයුතු වල නියැලෙන්න සියලු වෘත්ති සමිති සාකච්ඡා කරමින් පවතින බවත් දන්වන්න කැමැති. දිවයින පුරා සෞඛ්‍ය කාර්ය සහායකයන් හෙට 12 පැයේ විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා. රටේ සියලුම රෝහල්වල 12 පැයේ විරෝධතාවයක් අපි ආරම්භ කරනවා. සියලුම රෝහල්වල අපි මේ වෙනකොට මේ සංවිධාන කටයුතු කරලා තියෙනවා. සාකච්ඡාවක් දෙන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා හම්බෙන්න, සෞඛ්‍ය අමාත්‍යාංශ ඉස්සරහට එන්න. මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය හෙට සත්‍යග්‍රහයක නිරත වීමට නියමිතයි. දැනට අපි දීපියත් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාර සඳුදාසිට ඊයේ දිනේ සිට ක්‍රියාත්මක කරා. ඒක අමතරව අපි හෙට දිනයේ අමාත්‍යාංශයට දෙපාර්තමේන්තුව ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයාට මුදල් අමාත්‍යාංශයට බලපෑමක් කරමින් යම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්න. ඒ සඳහා අපි හෙට දවසේ බස්නාහිර පළාතේ වෛද්‍යවරු ආයුර්වේද ශික්ෂණ රෝහලට කැඳවලා තියෙනවා. එතෙන්දී අපි අඛණ්ඩ සත්‍යග්‍රහයක් ව්‍යාපාරයක් හෝ ඊට යහා ගිය ව්‍යාපාරයක් දෝෂණ ව්‍යාපාරයක් ව්‍යාඛ්‍යාන බලාපොරොත්තු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.